වෙල්කම් කියලා පිළිගන්නවල හැමෝම අදත් අපේ ඇස්ට්‍රෝ ස්පී YouTube channel එකේ තවත් අලුත්ම වීඩියෝ එකකට. ඉතින් ඔයාලා දකින්නේ දේ නිවුස් වලට එහෙමත් යනවා ලොකු රොකට් එකක් පෘථිවියට කඩාගෙන වැටෙනවා කියලා. ඉතින් සමහර කට්ටිය මේකට බොරු වීඩියෝස් දාලා තිබ්බා. ඉතින් මෙන්න මේ දේවල් නිසා තමයි මම මේ හදිස්සි වුණත් මේ විදිහේ හරි වීඩියෝ එකක් ඔයාලට අරගෙන ආවේ. මොකද මම ඔයාලට කියලා තියනවානේ අපේ channel එකේ touch එකේ ඉන්න ඔයාලට අලුත් දේවල් එක්ක update වෙන්න ඕන නම් කියලා. ඉතින් ඒ නිසා තමයි මම හදිස්සිය වුණත් මේ වීඩියෝ එක මේ විදිහට ඔයාලට අරගෙන ආවේ. එහෙනම් ඉතින් වැඩි කතා බහක් ඕනේ නැහැ. අපි යන් අද අපේ වීඩියෝ එකට. මේ කඩාගෙන වැටෙන්නේ චයිනීස් රොකට් එකක්. ඒ කියන්නේ ගොඩක් කට්ටි හරියටම දන්නේ නැහැ මේ මොකද්ද මේ කඩන් වැටෙන්නේ කියලා. ඉතින් මේ කඩාගෙන වැටෙන්නේ චීනයේ නිෂ්පාදනය කරපු රොකට් එකක්. ඒ තමයි ලොง මාච් 5B කියන රොකට් එක. ඉතින් මේ ලොง මාච් කියන්නේ චීනෙන් හදන ගොඩක් විශේෂ රොකට් జాතියක්. කියන්නේ එයාලගේ තියෙන ප්‍රධාන පෙළේම රොකට් ටිකක් තමයි මේ ලොง මාච් කියලා කියන්නේ. ඉතින් මේ ලොง මාච් 5B කියන විශාල රොකට් එක තමයි මේ ආපහු පෘථිවියට කඩාගෙන වැටෙන්න යන්නේ. ඉතින් මේක මෙයාලා කියලා තියෙනවා ටොන් 25ක් විතර බරයි කියලා. ඒ කියන්නේ සාමාන්‍ය රාත්තල් 44000ක් විතර මේක බරයි කියලා චීනෙන් කියලා තියෙනවා. මේකට වැටෙන්න හේතුව වෙලා තියෙන්නේ මේකේ කන්ට්‍රෝල් එක නැති වෙලා තියෙනවා. ඒ කියන්නේ මේකේ uncontrolled වෙලා තියෙනවා. ඉතින් මෙන්න මේක හේතු කරගෙන තමයි මේක ආයෙත් පෘථිවියට කඩාගෙන වැටෙන්නේ. ඉතින් දැන් මේ පෘථිවියට මොකක් හරි කඩාගෙන වැටෙනවා කිව්වම ඕනම කෙනෙක්ගේ මුලින්ම හිතට එන්නේ මේක කොතනද කඩාගෙන වැටෙන්නේ. ඉතින් මේක තමයි ඕනම කෙනෙක්ගේ මේන් ප්‍රොබ්ලම් එක වෙන්නේ. ඉතින් මෙයාලා කියලා තිනවා මෙයාලා දැන් ඩෙස්ටිමේට් කරලා තියෙන විදිහට හරි මම ඔයාලට මේක මෙහෙම පැහැදිලි කරන්නම්කෝ. පෘථිවියේ 70%ම තියෙන ඕෂන් එක. ඒ කියන්නේ සාගරය. අපි සරලව මුහුද කියලා කියමුකෝ. මේ මුහුද තමයි 70%ක්ම පෘථිවිය කවර් වෙලා තියෙන්නේ. එන්නේ ඒක හේතු කරගෙන මෙයාලා කියලා තියෙනවා මේක කඩාගෙන වැටෙන්නේ. ඒ කියන්නේ මේ රොකට් එක කඩාගෙන වැටෙන්නේ මුහුදට කියලා. ඉතින් හැබැයි මෙයාලා මෙහෙම එස්ටිමේට් කළාට හරියට මෙයාලා මේක ගැරන්ටි කරන්නේ නැහැ මුහුදට කඩන් වැටෙනවා කියලා. මොකද මේක පෘථිවියට කඩාගෙන කියන්නේ ගොඩ බිමට කඩාගෙන වැටීමේ සම්භාවිතාවකුත් තියෙන නිසා. ඉතින් ඒ විතරක් නෙවෙයි මෙයාලා මුහුදට කඩන් වැටෙනවා කියලා විතරක් නෙවෙයි ඕනම දෙයකදී යාලා අර කැල්කියුලේට් කරලා බලනවා කොතනද පෘථිවියෙත් මොන හරියටද. ඒ කියන්නේ මේක පොසිබල් ඒරියාස් ටික මොකද්ද කියලා. ඉතින් ඒ විදිහට මෙයාලා හඳුන්වලා
wanna be the best in the game. Invest in my name. Check no restraints. I'm obsessed with the pain. I ingest, I retain, assess and I change. Possessed by the thought I'll be free one day from society's restraints. Money, clout and fame, a disease, a plague. We all love to hate. Have to play the game. Have to make a name. All our insecurities are on this.